Thandele denna de pole dakkanwa katu kale gale noliya wad denwa haputale kand dakala bad danwa paukal guno adepan aputal yanwa කාර්ද පුතේ කවිය කියලා තියෙනවා ඔය කවිය කාර්ද කියලා දෙන්න හ ගොනාට කවිය කියලා දෙන්නේ ගොනාට ගොනාට තේරෙන්නේ නැද්ද කවිය ඔය කවිය ගොනා ගොනාට තියා ගොන්ට තේරුනේ නැහැ කවිය ගොනාට තේරුනේ නැහැ හැබැයි පුතා ගොනාට ඔය කවියේ යම් ප්‍රයෝජනයක් ලැබුණා කවියෙන් ගොනා ගත්ත ටිකක් තියෙනවා පැත්තක් තියෙනවා ගොනාට දැනිච්චි කවියක ගීතයක තියෙනවා පුතා දෙපැත්තක් ඒ අර්ථ රසය සහ ශබ්ද රසය ගොනා ශබ්ද රසය වින්දා शब्द रसय हेनकोट गुनाट तिबुनु पिपासय बडगिन्न कुरवलट दनुच्चि वेदनाव खरट दनिच्चि वेदनाव ए हरहा हितट दनिच्चि वेदनाव अमतक वेला अर हंडे तियन मिहिरट कान दीगन सुपुरुदुवे गिय गमन गिया गुनाट गाहनक ने कान दादिन्न कियल कान दादला निमा कलाम ईलांगट तियन्ने पल्लम ගොනාට සුවසේ පහසුවෙන් ඉතුරු කොටස යන්න පුළුවන්කම තිබුණා ගොනාට ශබ්ද රසය දෙන ගමන් කවියා ගැමියා ගැල් කරුවා කරත්තේ සහායකයන්ට ලස්සන බණක් කියනවා පුතා අර්ථ රසය ඒ පැත්තට තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා ससर गमने अपि पेरभवयन्हिदि करन लद कुसला कुसल शक्तियत् मे जीविते उपते सित अद वेनकंगेनापु कुसला कुसल शक्तियत् देके एकतु वेला अपि वो पुते इस्सरहट दक्कगेन यनवा ए दक्कागेन यन गमन अपि वो बैंदललु तियेन्ने कोयद खाटू कैले गाले नोलिहा खेलेस वनये खेलेस खाटू पांदुरुवल खेलेस रहन पाटवलिं बैंदलालू बैंदला तीयन निसापुता यांड पुलुवां दुरसी मां साहिताई एतनी है यांड बै ए वाटे कैरकेंडोने කැලෑවෙ බැඳලා ඇති බැවින් කැරකෙන්න පැටලෙනවා පැටලෙන්න කටු කැලේ නිසා ඇනෙනවා ඇනෙන්න රිදෙනවා රිදෙන්න දුක හිතෙනවා දුක දැනෙනවා ඒ දුක තමයි ඔබට ඔය තියෙන්නේ මේ මහා කෙලස් වනයේ ඔය තියෙන පැටලැවිලි තියෙන්නේ ඇනිලි රිදිලි වේදනා තියෙනේ හින්දා මෙතන බැඳපු නැති කවුරු හරි ඉන්නවද බැඳලා නැති අය ඉන්නවද මෙතන ඈ බැඳලා නැති කවුරුවත් නැහැ මෙතන අයි ස්වාමීන් වහන්සේ අපි කියලා දැන් මේ දරුවන්ට හිතෙනවා ඇති
ඔයාලා හිතුවාට බැඳලා නැහැ කියලා මට පේනවා බුදුහාඳුරුවන්ගේ න්‍යාය ධර්මයට අනුව බැඳලා කියලා. කාගේද? අර කියාපු කටුපඳුරක කෙලස්වන්නේ. දැන් මේ දරුවෙක් මෙතන ඉඳලා නොකිය වැඩේ ඉවර වෙලා ගෙදර යන්න නැතුව වෙන කොහේ හරි යනවා. මේ යාළුවෙක් එක්කයි යනවා යන්න කියලා හිතන්නකෝ මේ පුතේ. අම්මයි අප්පච්චි දෙන්න කලබල වෙලා හොයනවා. ගමේ අනික් කවුම හොයන්නේ කලබල වෙන්නේ අම්මයි තාත්තයි දෙන්න. අම්මයි තාත්තයි දෙන්නාට දරුවා නැති අඩුවෙන් ස්නේහයෙන් දුකෙන් කලබල වෙලා හොයලා 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 රෑවෙනකන් හොයලා බලනකොට යාළුවෙක්ගේ ගෙදර ඉන්නවා. තාත්තා ගියපු ගමන්ම අගමුල නැහැ. මොකද කරන්නේ? එකක් දෙකක් අනිනවා. ආම් පුතා ඇලෙන තැන් අම්මයි තාත්තයි නැමැති කෙලස් වනේ ඒ ගස්වල අල්ලලා බැඳලා තියෙන්නේ අපිව. අපිට හිතුවක්කාරකමට යන්න බෑ. ඒ සීමාවක් තියෙනවා. ඒ ලනුවේ දුරට පමණයි. ඒ වටේ කැරකෙන්න ඕන. මෙතන ඉන්න ඇත්තෝ කාන්තාවෝ හැටියට බැඳලා, පිරිමි හැටියට බැඳලා, විවාහ නැමැති මහායාමේ බැඳලා ඉන්නේ. යාහැක්කේ ඒ දුර පමණයි හිතුවක්කාරකමට ඔබට හිතූ හිතූ තැන ඒ රැහැම්පට කඩාගෙන බිඳගෙන යන්න ගියොත් ඔබට රිදෙනවා. ඔබව ඇනෙනවා. ගැටලු වෙනවා. මේ ඉන්න අය අතරේ එහෙම එව්වා බොම තියෙනවා. මං දන්න මේ ස්වාමීන් වහන්සේලාව බැඳලා තියෙන ලෞතුරා තථාගත අමා දර්ශනේ විනය පිටකයට අනුව බැඳලා තියෙන්නේ. ඒ බැඳලා තියෙන විනය පිටකයෙන් පිට කඩාගෙන ගියපු ගමන් හාඳුරුවන්ට එච්චර දුර යන්න හම්බෙන්නේ. උන්වහන්සේලාට ඇලෙන්න ගන්නවා. උන්වහන්සේලාට රිදෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ සංස්ථාවටම රිදෙන්න ගන්නවා පුතා. අපහසුතාවයක් දැනෙනවා. එඳ හැමෝටම මේ ජීවිතේ කුමන හෝ බැඳීමක් තියෙන බැවින් ඒ බැඳීම් අඩු කරගන්නා තරමට වේදනා අඩු වෙනවා. බැඳීම් වැඩි තරමට වේදනා වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා ඒ කෙලෙස් මහා කටු වනයෙන් කෙලෙස් රැහැම් පට ලියාගෙන වනයෙන් එළියට එන්න ඔබ ඥානය නුවණ පාවිච්චි කළ යුතුයි. එතකොට පුතා දුක් දුරු කරන්න හරි ලේසි. ප්‍රශ්න නැති කරගන්න